කොහොමද හැමෝටම ඉතින් අද ගොඩක් විශේෂ දවසක් අද අනුරගේ බර්ත්ඩේ එක ඉතින් මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ අඳින ලංකාවේ අනුර හමුනාට පස්සෙම මං හිතන්නේ අප දෙන්නගේ උපන්දින කවදාවත් තනියම සමරලා නැහැ අප දෙන්න මේක තමයි සමරු ඉතින් ඒ නිසා අද ඇත්තටම ගොඩක් දුකයි එයා ළඟ ගිහිල්ලා යාට විශ් කරන්න ලැබුණා නම් ගොඩක් හොඳයි. හේත් ඉතින් මෙහි ඉඳන් මම බලාපොරොත්තු වෙනවා අනුරට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න. ඒක ඉතින් මම හැමදේම ඔයගලත් එක්ක ෂෙයා කරගන්නවා වගේ ඒකත් ඔයගලත් එක්ක ෂෙයා කරගන්න ඕන. ඉතින් දිගටම බලාගෙන ඉන්න. අද මම කොහොමද අනුරට පොඩි සර්ප්‍රයිස් එකක් මෙහි ඉඳන් දෙන්නේ කියලා. ලොකුගේ හොඳම ප්‍රේමවන්තයා තමයි තාත්තා කියන්නේ. ඒ ආදරය කිසිම කෙනෙකුට රීප්ලේස් කරන්න බෑම තමයි. අනිවාර්යයෙන්. එකගයිද අශන්නේ? අපිට තියෙනවා මේ කෝල් එකක්, වීඩියෝ කෝල් එකක්, හරි විශේෂ එකක්. බලමුද මොකද්ද කියලා. වීඩියෝ කෝල් එක. කෝ මම හිතනවා අශන්නියගේ අද එහෙම නෑ අද ඔයා ඉන්නවා අද මම ටිකක් දුරින් ඉන්නේ ඒක හරි අමාරු අවස්ථාවක් මොකද අපි හම්බුනාට පස්සේ මම හිතන්නේ වෙනම සමරන පළවෙනි උපන්දිනේ ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේක පළවෙනිසාර අන්තිම එක වෙන්න කියලා මොකද ඒක මට දරා ගන්න හරි අමාරුයි ඉතින් ඔයාට සුබම සුබ උපන්දිනයක් ගොඩක් ආදරේ ගොඩක් ස්තුතියි මාවයි ඉසස්සවයි ගොඩක් ආදරෙන් බලාගත්තට හැබැයි ඉවර නෑ මරණකන් අපිව බලාගෙන තියෙනවා මරණකන් ඔය ආදරේ මට ඕනේ ඉතින් ආදරේ ගොඩාක් ආදරේ මං හිතන්නේ අනුරාද වචන කරගන්න අමාරුයි හැඟීම් ඔව් මොකද මේ අරින්ද ප්‍රේමාත්මා මේ මාව එහෙනම්ද එතනින් ඉවර වෙන්නේ විශේෂයෙන්ම ජීවිතයට දෙන මගේ කණ්ඩායම මතක් කරන්න ඕන ඉතින් පුලින්දු දිලිප් ඔගලංග හැමදාම මතක් වෙනවා. ඉතින් මේකප් රූම් එකේ කට්ටිය, ෂෙරීන්, නිලු හැමෝම, ඉතින් කන්සෝල් රූම් එකේ හැමෝම ඔගලන්ටත් ගොඩාක් ආදරේ. ඉතින් මගේ උපන්දිනේ අනුරගේ උපන්දිනේ හැමදාම ඔයගලත් එක්ක වගේම අවුරුදු දෙකක් මම ඔයගලත් එක්ක හිටියා. ඉතින් ඒක වැඩ කරන තැනකටත් වඩා පවුලක් එක්ක එකතු වුණා වගේ දෙයක්. ඉතින් සිරසට හැමදාම ආදරේ. සිරසත් මගේ පවුල. ඉතින් සිරසට ගොඩක් ස්තුතියි අද වගේ විශේෂ දවසක මට අනුරත් එක්ක කතා කරන්න අවස්ථාව දුන්නට ඉතින් හැමෝටම ගොඩක් ආදරේ. ඉෂාරාගේ බොහොම ස්තුතියි. ඔයාව මෙතනට ගොඩක් අපිට අමතක කරන්න බැරි චරිතයක්. ඉතින් ඒ ආදරෙත් එක්ක අපි කේක් එකක් කපමුයි. මට මේ Happy birthday to Anura. ආඩ කැපුවා ඉස්ලාම් මම මේගොල්ලොන්ට කපන්නම් ඒ වෙනුවෙන් මට මේ බොහොම ස්තුතියි thank you ඉෂාරා කතාද මෙතන හිටියා නම් තවත් ආදරණීය වේ තවත් ලස්සන වේ දවස හැබැයි ඉතින් ඒ ආදරේ කොයි හිටියත් දැනනවා නේ මට මේ වචන නැහැ සාමාන්‍යයෙන් කියන දේක් තමයි හිතට අදහස් ගොඩාක් ආවට පස්සේ කවියොන්න කවියනවා නවකතාකාරයොන්න අදහස් වෙන නවකතා ලියන්න හැබැයි නිවේදකයෝ ගොළු වෙනවා මොකද අපිට වචන ගොඩාක් එකවර එකට කැටි කරගන්න හරි අමාරුයි ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට ගොඩක් ආදරේ මම ටීවී එක දිහා බලන්න මෙතන තියෙනවා ගොඩක් ආදරේ ඒක කියන්න ඕනේ ඒත් එකම සිරස ස්තුතියි මේ තමයි මට හම්බෙච්ච හොඳම උපන්දින තෑග්ග මාස ගානකට පස්සේ මම ආපහු මේ ප්‍රෝග්‍රෑම් එකේ උපන්දිනේ දවසේ ඉඳගත්තා ඔයා කතා කරා මම මේක කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ
ඊළඟ උපන්දිනේ දෙන්නත් එක ආදරෙන් එක තැන ඉඳලා සමරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඉෂාරාගේ බොහොම ස්තුතියි. ඉරසත් එක්ක අපි සමරන්න බලමු. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඔන්න ඒ විදිහට තමයි අද ජීවිතයට ඉඩ දෙන වැඩ සටහන බොහොම ආදරණීයව බොහොම හැඟුම්බර මොහොතක මේ විදිහට නිමවට පත්. ඉතින් මේ මම දැන් සිරසට ගිහිල්ලා මෝර්නින් ප්‍රෝග්‍රෑම් එක කරලා දැන් එන ගමන් ඉතින් උපන්දිනේ ඔව් ඉතින් අද මේ තමයි මම හිතන්නේ අපි කසාද බැඳන පස්සේ අවුරුදු 7කට පස්සේ මම තනියෙන් ගෙවන උපන්දිනේ ඉෂාරා එහෙ ඉන්නේ මම මෙහෙ ඉන්නේ හැබැයි ඉතින් සිරසෙදි මට හිතා ගන්න බැරි විදිහට සර්ප්‍රයිස් එකක් හම්බුණා හැමෝම එකතු වෙලා ඉෂාරාත් එක්ක එකතු වෙලා කෝල් එකක් අරගෙන වීඩියෝ කෝල් එකක ගොල දකින්නේදී ඒක හරි ඉමෝෂනල් මොකද මේ මම එහෙම දෙයක් බලාපොරොත්තුුනේ නැහැ මම හිතුවේ නැහැ මේ ගොල්ලොන්ට බර්ත්ඩේ එකවත් මතක ඇති කියලා මොකද මමත් අද ඒ ගැන වැඩිය කියන්න ගියේ නැහැ මටත් මට මේ මොකද මේ මම අද දැන් අවුරුදු මාස ගානකට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ ඉතින් එනකොට ඒ ගැන තමයි ඉතින් අවධානය තිබුණේ සාම ඉෂාර නැති එකේ ලොකු මිස් එකක් තිබුණා අපි දෙන්න එකට එකතුලානේ මේක කරේ ඉතින් මගේ යහපැත්තේ සාමාන්‍ය මම හැම වෙලාවෙම බලලා එයාගේ නම කියනවා එයාත් එක්ක අපි දෙන්න එකට තමයි මේ හැම දෙයක්ම හොයන්නේ කරුණු හදේ නැති අඩුව මට නිකන් තදට දැනෙච්ච වෙලාවක මට බර්ත්ඩේ ගැනච්ච ලොකු දෙයක් තිබුණේ හැබැයි ඉතින් මේ ලොකු සර්ප්‍රයිස් එකක් ඒක හිතා ගන්න බැරි විදිහට ඉතින් thank you හැමෝටම මේ ඒකට උදව් කරපු හැම කෙනෙකුටම ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ ඉෂාරටත් කියන්න තියෙන ඉතින් මම ගොඩක් ආදරෙයි සහ මට අඩුපාඩු හොඳට දැනෙනවා ඒත් සමහර වෙලාවට අපිට අර මේ කැපකිරීම ගොඩක් දුරට කරන්න සිද්ධ වෙනවා සමහර දේවල් සම්බන්ධයෙන් ටික කාලයයි ඊට පස්සේ ඉතින් ආය අපි දෙන්න එකට ඉඳි ඉතින් ඔහොම තමයි තත්වේ ස්තුති හැම කෙනෙකුටම මේකට සම්බන්ධිත හැම කෙනෙකුටම ඉතින් මේ ආදරේ හැමෝටම ඔයගොල්ලොන්ටත් එක්කම ඉතින් දැන් ඉස්සස්සත් මගෙත් එක්ක මේ ලංකාවට ආවනේ ඉතින් ලංකාවට ආව නිසා දැන් එයාව මේ එයාගේ නර්සරි එකට දාලා තියෙනවා දැන් නර්සරි එකට ගියා දැන් 11 හමාර වෙද්දී එයාව ගන්න ඕනේ මම මේ දෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ ඉතින් සිරිකින් එයාව අරගෙන ගෙදරට ගිහිල්ලා තමයි මගේ ඉදිරි වැඩ ටිකට යන්න වෙන්නේ. එයාට මොකද ඉෂාර නැති පාළුව දැනෙන්න දෙන්නත් බෑ. මොකද එයා චූටි ළමෙක් නේ. ඉතින් ඒක නිසා මොකද එයා කවදාකවත් අම්මගෙන් එහෙම ඈත්ලා ඉඳලා නැහැ. ඒක නිසා අපි දැන් මම දැන් එයාව අරගෙන ආචිලා සීලා ගෙදර ඉන්නවා ඒගොල්ලෝ බාර දීලා තමයි මගේ ඉදිරි වැඩ ටිකට යන්න ඕනේ. අද දැන් මාස 4කට විතර පස්සේ ඉස්සස් මොන්ටිසෝරියට ගියේ නර්සරිකට ගියේ. බලමු කොහොමද එයාගේ අදහස් කියලා ගැන. ඔන්න ඉස්සස්සව ඉස්කෝලෙන් ගත්තා. කොහමද ඉස්කෝලේ කොහමද යගේ හොඳයි නේ යාළුවෝ ටික හමු නැත්නම් යාළුවෝ අලුත් යාළුවෝ අලුත් යාළුවෝ ඉතින් යගේ පරණයා කවුද හිටියේ අම්මා අලුත් යාළුවෝ ගොඩම අලුත් යාළුවෝ හිටියේ දැන් ඒකලොත් එක කතා කරලා යාළු වෙලා පිටික කරා යවුනේ හරි දැන් එනවා නේ සස්සියා අපි අරගෙන දැන් එයාව ගෙදර පිට කරගෙන යනවා නේ අපි ගෙදර යමු නේ කවුද ගෙදර ඉන්නේ දන්න ආචිලා සීලා කොම්ලා ඉන්නවා හරි අපි දැන් ගෙදර යනවා කුප් ඉතින් ගෙදෙට එනකොටත් ගෙදරක් තියෙනවා සර්ප්‍රයිස් එකක් කේක් එකක් ගෙනල්ලා ඉටිපන්දම් ඕනෙත් නැහැ දැන් එපා එපා ඔන්න ගෙදරෙදිත් කේක් එකකුත් ගෙනල්ලා නම්මලා කට්ටියම ඉන්න නිසා ඔන්න ලෑස්ති කරලා තියෙනවා හැපි බර්ත්ඩේ අපි පැති දෙකක ඉන්නේ ඕස්ට්‍රේලියාව සහ ලංකාව අතර YouTube එක. ඉතින් හොඳයිද සර්ප්‍රයිස් එක? හොඳයි. ඒක මට දරා ගන්න අමාරු සර්ප්‍රයිස්. ඉතින් සර්ප්‍රයිස් එක හම්බ වුණා. සර්ප්‍රයිස් එක අරගෙන ගෙදර යනකොට මලත් මගේ කේක් කෑලි දෙකක් අරන් තියන්න ඕනේ. සිරසේ කේක් කෑල්ලයි, ගෙදර කේක් කෑල්ලයි කේක් කෑලි දෙකක් ඕනේ. ඊට පස්සේ ඉතින් මම අද ආවා ආයුර්වේද. එතන වැඩ පොඩ්ඩක් තියෙනවනේ. ආයුර්වේදයකට ඇවිල්ලා ඉතින් දැන් ඉන්නවා. ඉස්සස් ස්කෝලින් එක කරන්න ගියා.
ටෙඩි කොක්කුම ගැන තමයි ඉතින් දැන් මේ ඉන්නේ. මට ඉතින් පාළුයි. ඉතින් කොහොම තමයි වැඩේ අද? ඉතින් thank you සර්ප්‍රයිස් එක ඕගනයිස් කරන්නට ඉතින් ටිකට් එක සිරසෙ මන්ට එකතු වෙලා ඒ දේ කරාට මම ඉදනේ අසා මට අද මේ 10 12 ද කියලා පොඩ්ඩක් සිරස කට්ටියට අනිවාර්යයෙන්ම තෑන්ක්ස් කරන්න ඕන. ඇත්තටම අපේ ප්‍රොඩියුසර් පුළුදුර මං කතා කරේ අද උදේ දැන් මෙහෙ වෙලාවෙන් නම් 10. හැබැයි පුළුදුර මං කතා කරේ උදේ 4ට නින්දෙනුත් ඇරවල. මේ ඉතින් පුළින්දුට ගොඩාක් තෑන්ක්ස් කරන්න ඕන. මේ වීඩියෝ එකනුත් තෑන්ක්ස් කරන්න ඕන. මොකද මේ උදේ පොඩි පොඩි දැනුම් දීමක් ඇතුළත මේ වැඩ ටික ඔක්කොම සිද්ධ වුණේ. ඉතින් දිලිප්ට ඊට පස්සේ කන්සෝල් රූම් එකේ තව නංගි. ඒ නංගිගේ නමත් මම දාන්න. නංගිගේ නම මට මතක නැහැ. නංගි තමයි ප්‍රසාද. මට යාම හන්දේ කලින් හම්බෙලා නැහැ. අද ඉස්සලම හම්බුනේ. ඉතින් කන්සෝල් රූම් එකේ කට්ටිය මේ කප්පුවේ මේ ඔව් ප්‍රමුදි ප්‍රමුදි. ඉතින් ඒ වගේම දැන් දශන් නැවිත් හිටියා. ඉතින් හැමෝටම මම ඉදිරිය සර්ප්‍රයිස් වුණා. බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔව් ඔව් ප්‍රෝග්‍රෑම් එක එක් කරන්න වෙන්නේ නැහැ. කවන්නේ කවන්නේ අපි සර්ප්‍රයිස් එකක් නේ ඒක. ඉතින් ඔව් සිරස කටට ආයි තෑන්ක්ස් කරන්න ඕන. මොකද හැමදාමත් මම හිතන්නේ කලින් අවුරුද්දේ අපි දෙන්නගේම බර්ත්ඩේ දෙකට ඔය වගේම සර්ප්‍රයිස් දෙකක් දුන්නා. ඉතින් අද ඔයාගේ මේක මම හිතන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඒක අපේ පෞද්ගලික දෙයක්. එහෙම ප්‍රසිද්ධියේ නාලිකාවකින් හැමෝටම පේන්න කරන එක. ඉතින් ඒ නිසා සිරසට thank you very much. ඉතින් ඔයාට ඇත්තටම ඒක අපේ පවුල හැමෝටම ගොඩක් ස්තුති. ඉතින් ඔයාට ටැග් තැපැලින් එවන්න. ඉතින් ඔහොම තමයි වැඩේ. දැන් අද වැඩ ගොඩක් තියෙනවා. ඇවිල්ලා කරන්න මේ මොකද කටිය ලස්සන කරන්න නැත්තේ නේද? මේ පිටිපස්සේ තියෙන ලස්සන කන්නේ වනේ. ප්‍රොඩක්ෂන් දෙන්නේ මේ විදියට අපි දෙන්න මේ දවස්වල YouTube එකෙන් නෙමෙයි අපි මේ WhatsApp එකෙන් මේ විදියට එකට එකතු වෙලා මේ සමාජ නිෂ්පාදන අලුත් නිෂ්පාදන ටිකක් දෙන්න තියෙනවා. ඒවත් අපි ඉස්සරහට ඉතින් වැඩේ කියමුනේ ඉමිට. ඔව් 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 ඇත්තටම දැන් අපි මෙහෙ ඉන්නේ සහ අනුර ලංකාවට ගියෙත් මේ වෙලාවෙම කියන්නට මොන්නේ අපේ ප්‍රොඩක්ට්ස් ටිකේ වැඩි දියුණුව උදෙසා. ඉතින් මම මෙහෙ කරන්නේත් ඒ ඒකට අදාළ දේවල් ටිකක්. අනුර ලංකාවට ගියෙත් ඒකට අදාළ දේවල් ටිකක්. ඉතින් අපි පහුගිය දවස්වල අපි පවුලම ඕස්ට්‍රේලියාවට වෙලා හිටපු හින්දා අපේ කට්ටියට මහින්ද ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. අපි නෙමේද මේවා හදන්නේ? අපේ බඩු නැද්ද? ඔන්න එහෙම නෑ. ඔන්න නියෝජිතය ඇවිල්ලා ඉන්නේ අනුර. ඒ නිසා බය වෙන්න එපා. අපේ අතින්ම හදන නිෂ්පාදන තමයි ඕගොල්ලන්ගේ අතරපත් වෙන්නේ. ඒකත් විශේෂයෙන් මතක් කරනවා. මේක මේ ආයුර්වේ අපේ YouTube channel එක දෙන්න ඕන පණිවිඩයක්. හැබැයි ඉතින් හැමෝම අපිත් එක්ක එකතු වෙලා ඉන්න හින්දා ඉෂාරා යන අනුර ඔන්ලයින් අපේ YouTube channel එකේ අපි ආලෝන්ටත් මතක් කරනවා. ඉතින් මෙතනින් එහාට අපි දෙන්නගේ වීඩියෝස් අපිට මෙහෙම තමයි කරන්න වෙන්නේ. ඔහොම තමයි තත්ත්වය. ඉතින් දැනට මේ වීඩියෝ එක එඩ් කරමු. ඉතින් කොහේ හිටියත් ඉතින් අපි එහෙම ළඟ ළඟ ඉන්නේ දැකි දෙන්නේ එහෙම නේද? ආදරේ තියෙනවා ආදරේ මත එක්ක එක්කෙන මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ආදරේ ලව් යූ. තමයි මේ. ඉතින් ඔහොම තමයි අද මගේ දවස. මේ වැඩ ටික යන්නේ. ගෙදරට එනකොට පොඩි සර්ප්‍රයිස් එකක් අම්මලාට පුළුවන් විදිහට ඇස්ති කරලා තිබ්බා. එයාටත් තියන්න ඕනේ නැති ඒක හිතෙන්නේ නැති අපිව සතුටින් තියන්න ඕනේ කියලා මේ තියෙන දේවල් එක්ක. දැන් ඉතින් මේ වැඩ ටිකක් ඉවර කළා. මම යන්න ඕනේ ආයුර්වේදයකට. මොකද එතන තමයි අපේ වැඩ ටික වෙන්නේ. ඔයගොල්ලෝ ලස්සන කරන අපේ සමහර දේවල් බොහෝ නිෂ්පාදන සිද්ධ වෙන්නේ. ඉතින් මේ පහුගිය දවස්සේ ගියේ මෙතන ගියා. දැන් උනට අදත් යන්න ඕනේ. ගිහිලා එතන වැඩ කටයුතු ටික ඔක්කොම කොහෙලා බලන්නත් ඕනේනේ. ඉතින් ඔහොම තමයි වැඩේ. ඉෂාරා එහෙ වැඩ ටිකක් කරනවා. මම මෙහෙ වැඩ ටිකක් කරනවා. දෙන්න දෙපැත්තේ ඉඳලා මේ දවස්සේ ගියේ වැඩ ටික කරනවා. ජීවිතේ එහෙම තමයිනේ. සමහර වෙලාවට පොඩි පොඩි කැපකිරීම් කරලා අපිට ජීවිතේ දිනන්න පාර හදා ගන්න වෙනවා. අපි වෙනුවෙන් ළමයි වෙනුවෙන් හැමෝම වෙනුවෙන්. එහෙනම් ගිහිල්ලා එන්න තමුන් හරි විශේෂ දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම